අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් නැරඹෙයි නාදපතුමන් වගේම දරුවක් ආමාත්‍යතුමන් කැලණි 30 බලාගාරයේ යලි දෝෂයක් දෝෂයේ යථාතත්වයට පත්වන තුරු විටින් විට විදුලිය කපනවා විදුලි බල මණ්ඩලය කියයි පොහොර නැති නිසා ගොයම් වෙනුවට වල් වැවෙන කුඹුරු පොහොර අර්බුදයෙන් නිසා ගොඩබෝග වගා රැසකට හානි කාබනික පොහොර යථාර්ථයක් නොඋනේ බල අරගලයේ ප්‍රතිඵලයක් නිසා මේකෙන් ජනාධිපතිට බලය වැඩි වෙයි කියලා සමහරු හිතුවා තවත් සමහරු වෙන කෙනෙකුට බලය දෙන්න හිතුවා රතන හිමි සියතට කියයි එළවලු ගණන් නිසා කොස් ඉල්ලුමත් මිලත් ඉහළට ඉදිරි මාස 6කට අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය ඇමති ඉල්ලයි PCR පරීක්ෂණ 100%ක්ම සාර්ථක නැහැ විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි වයස අවුරුදු 12ක් 15ක් අතර ළමුන්ට කොවිඩ් දෙවන මාත්‍රාව ලබා දීම ඉදිරියේදී විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා පවසයි ඉදිරි සති 6ත් 8ත් අතර කාලය තුල යුරෝපීයන්ගෙන් 50%කට ඔමික්‍රෝන් වැළඳිය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම් ජොකාවිගේ පෝරමේ පිරවීමේදී නියෝජිතයා තින් වරදක් ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙලෙස අද දිනෙන් ආරම්භ වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා. වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු රජයේ මැති අමුතුරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ වරාය අධිකාරී නිලධාරීන් ඇතුළු සම්භවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මහා සංගරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සම්පූර්ණ කරමින් සමරු ඵලකයේ නිරාවරණය කිරීම සිදු වුණා. කොළඹ වරාය ලොව හොඳම වරායන් අතරට එක් කිරීමේ සුවිශේෂී සම්දිස්ථානයක් සම්පූර්ණ කිරීමේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉන් අනතුරුව ජනාධිපතිවරයා නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා වන සංජාව මෙලෙස ලබා දුන්නා. මේ සඳහා වරාය අධිකාරී ඇමරිකානු ඩොලර් මිලියන 510ක ආයෝජනයක් සිදු කරනු ලබන අතර ඉන් ඩොලර් මිලියන 300ක් ණය මුදලක් වශයෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙනවා. මෙහි ඉදිකිරීම් කටයුතු 2024 වසරේ මැදභාගයේ වන විට අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. උත්සව සභාවේ කටයුතු ඉන් අනතුරුව ආරම්භ වුණා. එක ඉතිහාසයට එකතු වෙන දවසක් බවට පරිවර්තනය වෙනවා ජනාධිපතිතුමනි. අපි මේ වරාය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරයත් එක්ක තරඟ කරනකොට ජනාධිපතිතුමනි ලෝකයේ අපිට ඉදිරියෙන් වරායවල් 23ක් ඉන්නවා. මේ තරඟකාරී මේ නාවික ක්ෂේත්‍රයේ තුල අපි 23 වෙනි ස්ථානයේ ඉන්න මේ මොහොතේ ඔබතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් අද නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භ වුණා. පෙබරවාරි මාසේ 2022 මේ අවුරුද්දේ ජනාධිපතිතුමනි බටහිර පර්යන්ත රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් හැටියට අපි බටහිර පර්යන්තයේ වැඩ පෙබරවාරි මාසේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මම ඔබතුමාටත් අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපේ රජයට 2024 වර්ෂයේ 7 වෙනි මාසයේ වෙනකොට අංග සම්පූර්ණ පර්යන්තයක් බවට මේ නැගෙනහිර පර්යන්තය අපි පරිවර්තනය කරනවායි කියන. ඒකම බටහිර පර්යන්තය 25 වර්ෂ අංග සම්පූර්ණ පර්යන්තයක් බවට පරිවර්තනය වෙනවා ජනාධිපති. මේ පර්යන්ත දෙකේම වැඩ අවසන් වෙනකොට අපේ මෙහෙයුම් ධාරිතාව බිලියන 14 දක්වා වැඩි වෙනවා. ලෝකේ 23 වෙනි ස්ථානයට පුරු ශ්‍රී ලංකාවේ කොළඹ වරාය 13 වෙනි ස්ථානයට ගෙනේම ඒ ගෞරව හිමි වෙන්නේ ඔබතුමාට අතිගරු ජනාධිපතිතුමනි. පැත්තකින් යහපල් නාන්දු විදේශ සමග ගහපු ගිවිසුම්
පැත්තකින් ඒවා යලි නිදහස් කරගෙන දිනු කරන එක මේ මරමස්ථාන නිදහස් කරගත්තා අන්නත් ඒවා දිනු කරන්න මුදල් හොයාගන්නත් ඕන මේ සේරම මැද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඕන යාපාලන ආණ්ඩුව වගේ අපිට මර්ධන ජනතාව මර්ධනය කරන්න බෑ අපි කරන්නෙත් නෑ ඒ අය විදේශ සමග ඇති කරලා තියෙන ගිවිසුම් ගැන ජාත්‍යන්තර වගකීමෙන් ක්‍රියා කරන්න ඕන මේ පරිහාන්තය යන ජාතිය අපේක්ෂාවන් ආරක්ෂා කරන්න ලොකු කැපවීමක් කරන්න වෙයි මතක තියාගන්න අපි බලයට එනකොට ලංකාවේ රීව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරිපත් කළ යෝජනාවකට අපි ඒ යෝජනාවෙන් ඉවත් වුණා අපි ඇවිල්ලා තමයි ඒ යෝජනාවෙන් ඉවත් වුණේ අපි එම්සීසී ගිවිසුම අත්සන් කිරීම නතර කළා මේවයි බලපෑම අපිට එනවා විත් අපි දන්නවා රටට ආදරේ ජනතාව මේක තේරුම් ගන්න ඕන 2015න් පස්සේ රට රුණු දේ මතක තියාගන්න රට ගැන තියෙන බලාපොරොත්තු අතාරින්න එපා කිසිදු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවට විදුලි බල මණ්ඩලය ඊයේ දින ප්‍රකාශ කළද ප්‍රදේශ රසක රාත්‍රියේ විදුලිය බිඳ වැටුණා ඊට කැලණිතිස්ස බලාගාරයේ දෝෂයක් හේතු වූ බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ කෙසේ වෙතත් අද පස්වරු 5:30 සිට රාත්‍රී 9:30 දක්වා විදුලිය කප්පාදු කරන බවට විදුලි බල මණ්ඩලය නිල වශයෙන් මේවන විට දැනුම් දී තිබෙනවා මේවන විට විදුලිය සැපීමේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන්නේ ප්‍රමාණවත් ලෙස දැවිතෙල් නොලැබීම සහ කැලණිතිස්ස විදුලි බලාගාරය දිගින් දිගටම බිඳ වැටීම හේතුවෙන් විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන්ද කාලසටහනක් විදුලි බල මණ්ඩලය මේවන විට ප්‍රසිද්ධ කර තිබෙනවා කෙසේ වෙතත් ඊයේ දින විදුලි බල මණ්ඩලය පැවසුවේ කිසිසේත්ම විදුලි බිඳ වැටීමක් ඊයේ දවස ඇතුළත සිදු කරන්නේ නැති බවයි ඒ කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම සිදු වුණා ඊයේ රාත්‍රියේ විදුලිය බිඳ වැටීම හේතුවෙන් ජනතාව පත් වුණේ දැඩි අපහසුතාවයකටයි මේ ළම දවස්වල මේ ළමයා ඕලෙත් කරන්න තිනවා දැන් මාස අවුරුදු ගණක් ළමයිට අධ්‍යාපනය නැතුව තිබ්බා ඉතින් මේම මේ ඉදිරිය විසඳ කිරීමෙන් ළමයිට තවත් පහසුකමක් තමයි වෙන්නේ ඉතින් මේ ගැන මොන හරි විසඳුමක් කරන්න කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ ඒ වගේ දෙයක් වල නේද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ මෙම බිඳවැටීම අනපේක්ෂිත බිඳවැටීමක් බවයි. කැලණිතිස්ස බලාගාරයේ පෞද්ගලිකාංශයේ ජනන යන්ත්‍රයක බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම සිදු වූ බව එම මණ්ඩලය ප්‍රකාශ කළා. මෙම බිඳවැටීම යථා තත්ත්වයට පත් කරන තුරු විදුලි කප්පාදු කිරීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. මේ අතර විදුලි කප්පාදු කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ කාලසටහන ක්‍රියාත්මක කරන බව වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ABCD ලෙස කොටස් 4කට බෙදා මෙම විදුලි කප්පාදු කිරීම සවස 5:30 සිට රාත්‍රී 9:30 දක්වා වූ කාල සීමාව තුළ දිවයින පුරා ප්‍රදේශවලට පැයක කාලය බැගින් මෙම කප්පාදු කිරීම සිදුවන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ අපේ රටේ කෘෂි කර්මාන්තයේ මුහුණ පා සිටින ප්‍රධානතම අභියෝගය පොහොර ඇතම් ගොවීන් රසායනික පොහොර ඉල්ලලා අරගල කරනවා අස්වැන්න වෙනුවට වල්වැදුණු භූමි මේ දවස්වල සුලබයි මෙතර කාබනික වගාවෙන් සාර්ථක වී අස්වැන්නක් ලබාගත් ගොවීන් ගැන තොරතුරු වාර්තා වෙනවා. එළවලු මිල අහස උසර නැගලා තියෙන නිසා දැන් කොස් ගෙඩියටත් ඉහළ ඉල්ලුමක් වගේම ඉහළ මිලකුත් ඇවිල්ලා. කෘෂි රසායනික නැති නිසා කුඹුරුවල ගොයම් ගස් වෙනුවට වැවෙන්නේ වල් කියලයි මින්නේරිය ව්‍යාපාරය යටතේ වගා කළ යුදගනා ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. වීකරලක 28 10යි 15යි තියෙන්නේ. ඒකත් බොනවා මැස්සෝ. මේ ගොයම් මැස්සෝ මේ. මේෙන් බලන්නකෝ මේ වීකරල. දැන් පුළුවන්ද මේකේ තියෙන ඇට ටිකෙන් අපේ දරුවන්ට උගන්වන්න අපිට පුළුවන්ද? මේ ඇටෙත් බහුතරයක් බොල්. තොපි මීට වඩා හොඳයි අපි මරාගෙන කෑවණ අයියකෝ. පොහොර ගැටලුව නිසා විවගාවට අත්ව ඇති ඉරණම සෝචනීයයි. මීට විසඳුම් මිල්ලා ඇලහැර ගොවීන් දේව කන්නලව්වක්ද පැවැත්වුවා. මේ පාලකයන්ගේ ඇස් පෑදෙන්න ගොවියට සෙතක් වෙන්න මේ පාලකයන් තෘස්නින් බූත වෙලා මේකෙන් චුත වෙලා යන්නේ කියලා ගහන්න මේ පොදු ගෙඩිය. පොහොර අර්බුදයේ නිසා ගොඩබෝග වගාවන් රැසකට හානි සිදු වෙලා බණ්ඩාර වෙල වට්ටක්කා වගා කළ භූමි වල් බිහි වෙලා ගොවීන් වගාව අතහැරලා දාලා
පොහොර බෙහෙත් අපි මේ ආසාවට ගහනව නෙමෙයිනේ මේ වගා රැක ගන්න අපි ගහන්නේ ඒ හින්දා අපි ඉල්ලන්නේ රජෙන් මේ පොහොර බෙහෙත් ටික අපිට දෙන්න වට්ටකාව දැන් මාස 4ක් විතර වෙනවා කිසිම ආදායමක් කරන්නේ නැහැ කැලේට මත්තරලා තියෙන්නේ අපිට පොහොර බෙහෙත් ටික හරියට ලැබෙනවා නම් වෙලාවට ඉතින් කරගන්න පුළුවන් දැන් ඉතින් හරි අමාරුට ඉන්න තත්ත්වේ කරන්න පොළොන්නරුව ප්‍රදේශයේ වැටකොළු ගොවීන් පවා පොහොර අර්බුදය නිසා අසරණ වෙලා පිට රුපියල් 25000ත් අට කුලියවත් ගන්න බැරුණා කාටද විකුණන්නේ මේවා හරද්ද කන්නේ බලන්න මාත්‍යා මෙව්වා විකුණලා අපි කාටද මේවා බල්ලෝක කන්නේ මේවා මේවා ඇත්තටම හින ගහන්න ඕන මේ වගේ අපරාධ කරන කට්ටිය ඔන්න කරල් පොහොර නැතුව ඊර පොහොර එක ගැහුවාට පස්සේ මෙන්න හොඳට තිබ්බ වැටකුළු ගෙඩිය හැටි මේ බලන්න මොකුන්නද මේවා කන්න පුළුවන් මේ හරකුන්න තමයි මේ හරකුන්න දෙනෙව්වට තමයි දැන් 225ක් ඉන්නවනේ 225ටම කවන්න ඕනේ මම එකෙක් කතා කරන්නේ නැහනේ ගොවියෝ වෙනුවෙන් එලවලු සහල් මිල ඉහළ යාම නිසා කොස් සඳහා ඇති ඉල්ලුම මේ දවස්වල ඉහළ ගිහිල්ලා තියෙනවා ඉල්ලුම ඉහළ යාමත් එක්ක කොස් මිලත් ඉහළ ගිහිල්ලා කියලා ගාල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා කොස් ටික මිලයි එලවලු මිලයි එනිසා කොස්ටිය මිලයි කොස්ගේරියක් රුපියල් 300ක් 350ක් වෙනවා 100 පැකට් හතරක් ගන්න පුළුවන් ඒ මිල රුපියල් 100 පැක්කියක් මිල වැඩි වෙලා මාත්‍යා ගෙවල් වලින් මුණත් නිකන් දෙන්නේ නැහැ ඉන්දා අපි රුපියල් 20ට 30ට කඩපු කොත් දැන් රුපියල් 100යි 150යි කැඩෙන්නේ මිනිසුන්ට කන්නත් නැහැනේ ඉතින් අපිට ගේන කුලිය මාන්සිය ඔක්කොම බලනකොට ඉතින් කරන්න දෙයක් නැහැ මාත්‍යා මෙලොලක් කන්න බෑනේ මාත්‍යා 100ක් දෙලා මේක ගෙරියනවා අනුරාධපුර බන්ධනාගාරයේ එලිමහන් සිරකඳුර් භූමිය තුල සිදු කරන ලද සාර්ථක විවගවක් පිළිබඳ තොරතුරු අද අපට වාර්තා වුණා. කාබනික පොහොර යොදා ගනිමින් මෙම විවගව සිදු කර ඇති අතර මීට අමතරව ගොඩබෝග වගා කීපයක්ද කාබනික පොහොර භාවිතා කර නිෂ්පාදනය කර තිබෙනවා. අපේ නේවාසිකයන්ගේ ශ්‍රමය උපයෝගී කරගෙන කාබනික පොහොර පමණක් යොදාගෙන ඉතාමත් සාර්ථක අක්කර 4ක විවගාවක් ආදර්ශමත් ලෙස අවසන් කරලා තියෙන මේ අවස්ථාවන විට මේ මාසේ 20 වෙනිදා වෙනිට අස්වැන්න නිලිමට බලාපොරොත්තු වෙනවා මේ සඳහා කිසිම අපි රසායනික පොහොරක් හෝ කෘමිනාශකයක් යොදාගෙන නැහැ 100ට 100ක්ම අහස් ජලයේ තමයි උපයෝගී කරගෙන තියෙන්නේ රසායනික පොහොර යොදාගෙන කරපු වගාවට වඩා මෙවර විවගාවේ අස්වැන්න වැඩි බවක් දැනට අපිට දකින්නට තියෙනවා භූමිය තුලම කොම්පෝස්ට් ව්‍යාපෘතියක් තියෙනවා එතුලින් තමයි අපි මේ කාබනික පොහොර විවගාව සඳහා සපයාගන්නේ කාබනික පොහොර වැඩසටහන මේ තරම් රට තුල අසාර්ථක වූයේ බල අරගලයේ ප්‍රතිඵලයක් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. මෙම වැඩසටහන හරහා ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය වැඩි වනු ඇති බවට ඇතමුන් සැක කළ බවත් ඒ හේතුවෙන් ඇතමුන් එය අසාර්ථක කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ සියත ටීවී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමි. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ටත් ඇඟිල්ලක් දික් වෙනවා චෝදනා එල්ල වෙලා තියෙනවා ඔබ මහන්සේ මේ ජනාධිපතිතුමාට දුන්නු ලණුවේ ප්‍රධාන කොටස්කාරය කියලා කාබනික පොහොර හදිසියේ ගේන්න ඔබ වහන්සේ මැදිහත් වුණා කියලා පිළිගන්න පුළුවන්ද මේක උදය මම ඔයා ප්‍රශ්නය අහපු එක ගැන මම හුඟක් සතුටු වෙනවා ජනාධිපතිතුමාට ලණු දෙන්නේ කොහොමද මම අවුරුද්දකින් ഇതുව හම්බෙලා නැත්තා පුජ්ජලිකව හම්බෙලා නැත්තම් ඔය පළවෙනි තියපු රැස්වීමටත් බලෙන් අහලා මං ගියේ ආණ්ඩුපක්ෂයා මටත් බැන්න හාමුදුරුව මේ ජනාධිපතිතුමා නොමගේවල මං කුවා මගේ වැඩක් නෙමෙයි හැබැයි මම මේකට කැමති එකක් මේක එඩිතර තීරණයක් එතුමා පළවෙනි රැස්වීමේදී බය නැතුව කුවා මේක කරන්න ඕන තදින් කියනකොට අපට ඇතුණ මහ ගැම්මා මේ අපි හිතපු සිහිනේ නේද මේ ජනාධිපතිතුමා කරන්නේ මේකට අපි මොන විදියෙන් හරි මැරිලා හරි මේක කරන්න ඕන කියන අදහසක් ප්‍රශ්නේ තියෙන්නේ ඒ 45 දෙනෙක් නම් කරපු කමිටුයි මගේ නමවත් නැහැ නිකන් හිතන්නකො උදේ කොහොමද තත්ත්වය කියලා. එතකොට මම ජනාධිපතිතුමාට ලණුවක් දුන්න නම් මම එතන ඉන්න ඕනනේ. ඒ 45 දෙනාගේ අපේ අය අතර යන සාකච්ඡාවේ තියෙන ජනාධිපතිතුමා ඒගොල්ලෙගුල් අතර ගැටුමක් තියෙනවා අය ජනාධිපති වීම සහ අගමැති වීම අතර මම නම් ඌව දන්නේ නැහැ. නමුත් කියවෙන දේවල්. කියවෙන දේවල්. ඒ කියන්නේ ජනාධිපතිතුමා වැඩි ශක්තිමත් වෙන්න හොඳ නැහැ. ශක්තිමත් වුණොත් ආපහු ඡන්දෙට එන්න පුළුවන්. ඒක හන්ද එතුමා ටිකක් වැඩි ශක්තිමත් වෙන නොදී දුර්වල කරන්න ඕන. ඒවා පිට කට්ටිය නෙමෙයි කරන්නේ ඒගොල්ලේගොල්ල අතර ප්‍රශ්නයක් කියලා සාකච්ඡා වෙනවා අපිට නම් ඒ වෙච්චර වැදගත් නැහැ කවුද ජනාධිපති අපිට ඕන ඉන්න ජනාධිපතිත් එක්ක හරියක් කරන්න එක පාරටම කාබනික කියන මේ සබ්ජෙක්ට් එකට මේ විෂයට යන්නට බෑ හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ අද වෙනකොට රටේ රසායනික පොහොරත් නැහැ හදන කාබනිකයයි කියන පොහොරවල ප්‍රමිතියකුත් නැහැ ගොයමට ගහන්න එලවලු ටිකට ගහන්න පොහොරක් රටේ ඇත්තෙම නැහැ. එහෙම වුණාට පස්සේ රටේ සාගතයක් ආහාර හැඟයක් ඇති වෙනවා කියන එක අමුතුවෙන් කියන දෙයක් නැහැනේ. හාමුදුරනේ මොකක්ද අපි ඊළඟට ගන්න පියවර ශනිකව මට ජනතාවට කියන්න තියෙන්නේ අපි දැන් ආණ්ඩුව ගැන හිතන්නේ නැතුව අපි ජනතා ව්‍යාපාරයක් විදිහට මිනිස්සු අතරට යන අදත් අපි එක සාකච්ඡා කරා අපි විපක්ෂයටත් JVP එකටත් ඔක්කොටම ආරාධනා කරනවා අපි මේක අතට ගමු. ආණ්ඩුවට ඕන පිස්සුවක් නටන්න කියලා. මොකද ආණ්ඩුවේ වපසරිය තියෙන්නේ වීගුවිතනත් එක්ක. ගොඩගොවිතන ගැන ආණ්ඩුවට කිසිම අදාළ කමක් නැහැ. ආණ්ඩුව කිසිම ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. අද සාගත කෙනෙක් අහන්න දෙයක් නැහැ. ගොඩගොවිතැන් කරපු කිසිම ගොවිය ගොඩගොවිතැන් කරන්නේ නැහැ. ඇයි උදේශාන් ප්‍රශ්නේ ප්‍රධානම ප්‍රශ්නේ පෝරම නෙවෙයි ප්‍රශ්නේ ගොවිතැනේ. තාක්ෂණය. ඉතින් එහෙම නැතුව වස විසින්තර ගොවිතැන කියලා හරියනවද? පිස්සු මල විකාරයක්.
ඉදිරි මාස 6ක කාලය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ වර්තාවක් සෞඛ්‍ය මාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ට කොවිඩ් දෙවන මාත්‍රාව ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවයි විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසන්නේ. ඉදිරි මාස 6 සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය මාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මාස 3 බැගින් වූ කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කර එම වර්තාව සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ. මෙරටට ඖෂධ සැපීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම උපදෙස් ලබා දී තිබෙනවා. ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණියද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟේකින් තොරව ලබා දිය යුතු අතර ඒ සඳහා රජ්‍ය ප්‍රමුඛතාවකින් යුතුව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඖෂධ ආනයනයේදී මෙරට නිෂ්පාදනය කළ හැකි ඖෂධ පිළිබඳව සැලකිලිමත්ව ඖෂධ ගෙන්විය යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. ඒ සඳහා ඖෂධ පිළිබඳ නිසි අධ්‍යයනයක් කළ යුතු බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. රට තුල ඇතැම් ඖෂධ විශාල වශයෙන් නිෂ්පාදනය කරන නමුත් ජනතාව විවිධ සන්නාමයන් යටතේ නිකුත් කරන ඖෂධ සඳහා හුරු වී තිබීම හේතුවෙන් එම වර්ගයේම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදු වෙති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ. ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 623 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 593,072ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලින් 567,360 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 10,563 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 15ක් ඊයේ වාර්තා වුණා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,149ක් ලෙසයි. අපි මතක තබා ගත යුතු දෙයක් තමා මේ PCR පරීක්ෂණයේ කියන එක 100ට 100ක්ම සාර්ථක දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ලෝකයේ තියෙන කිසිම රෝග විනිශ්චය කිරීමට ගන්නා පරීක්ෂණයක්ම 100ට 100ක්ම ප්‍රතිඵල දක්වනවායි කියලා කොහෙවත් හොයාගෙන නැහැ. මොකද සෑම පරීක්ෂණකින්ම සමහර විට ඒ අවශ්‍ය ප්‍රතිඵලය නොලැබෙන අවස්ථාවල් තියෙනවා. මෙහිදී අපි ඒක සරලව විස්තර කරොත් කියන්න තියෙන්නේ සැබෑවටම රෝගීන් තියෙන බව හඳුනාගත් පුද්ගලයෝ යම් සංඛ්‍යාවකට මේ රෝගය තිබුණායි කියලා හොඳටම දන්නා පුද්ගලයෝ සංඛ්‍යාවකට අපි එකම පරීක්ෂණය කළොත් සමහර විට යම් ප්‍රතිශතයකට ඒ රෝගය නැහැයි කියලා සමහර වෙලාවට ප්‍රතිඵල දෙන්න පුළුවන්. මේක ඉතා සුළු ප්‍රතිශතයක්. නමුත් ඒක විශාල සංඛ්‍යාවට කරන සංඛ්‍යාවකට කරනකොට එක්කෙනෙක් දෙන්නේ කී ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 12-15 අතර කාණ්ඩේ නිරෝගී දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ වුණා. සහ අද දිනේ කොළඹ පාසල්වල නිල වශයෙන් ඒ ආරම්භ වෙනවා. සහ ඉදිරියේදී අවුරුදු 16 සහ 19 අතර දරුවන්ට දෙවන මාත්‍රාවත් ලබා දීම සම්බන්ධව මේ දිනව නිල වශයෙන් අනුමැතිය ලැබිලා ඉදිරියේදී එයත් ක්‍රියාත්මක වීම නියමිතයි. විශේෂයෙන්ම මේ සීලු දේවල බලාපොරොත්තුව දරුවන් අතර මේ රෝගය පැතිරියාම වළක්වීම. සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික් අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බව පිළිගෙන තිබෙනවා. මෙය සිදු වී ඇත්තේ ඔහුගේ නියෝජිතවරයාගේ වරදින් බවයි නොවැක් ජැකොවික් පවසන්නේ. සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ට මිට දින කිහිපයකට ඉහතදී ඕස්ට්‍රේලියානු රැඳවුම් භාරයේ සිටීමට සිදු වුණා. ඒ ඔහුට කොවිඩ් මර්ධන එන්නත් ලබාගත් බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් දින කිහිපයක් පුරා රැඳවුම් භාරයේ සිටි ජැකොවික් ජනවාරි 10 වනදා එම චෝදනාවෙන් නිදහස් කරනු ලැබුවා. ඒ පසුගිය දෙසැම්බරේ ඔහුට කොවිඩ් වෛරසය බැලඳීම නිසා අදාළ කාල සීමාව තුළ එන්නත් ලබා ගැනීමට නොහැකි බව සාක්ෂි සහිතව ඉදිරිපත් කළ නිසායි. මේ වන විට නොවැක් ජැකොවික් පිළිබඳ තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ ඔහු ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට පෙර ජැකොවික්ගේ නියෝජිතයා පිරවූ පෝරමේ සිදු වී ඇති වරදක් සම්බන්ධයෙන් එම පෝරමේ ඔහුගේ සංචාරක ඉතිහාසය සඳහන් කිරීමේදී තම නියෝජිතයා වැරදි තොරතුරු දී ඇති බව ජැකොවික් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඒ පිළිබඳව තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ අදහස් දක්වමින්. ඕස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සති දෙක තුළ ජැකොවික් සර්බියාවට සහ ස්පාඤ්ඤයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. කැලණිතිස්ස බලාගාරයේ බිඳ වැටුණු විදුලි යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් අද දිනේදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි විදුලිබල මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ. එම පුවත නැවතත්.
කැලණිතිස්ස බලාගාරයේ විඳ වැටුණු විදුලි යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් අද දිනේදී විදුලි කපාදුවක් සිදු කරන්නේ නැති බවයි විදුලි බල මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ. වත්මන් ජනතාවගේ පීඩිත ජීවන සටන අතටගත් ඔහු ගම් නියම් ගම් සැරිසරමින් සිටි. ජනතාවගේ දුකට දිය යුතු විසඳුම් අත්හදින කරමින් සිටි. ඔහු වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. අද ඔහුගේ 55 වන උපන්දිනයයි. සජිත් ප්‍රේමදාස මහතාගේ පියා මෙරට දේශපාලනය තුල විප්ලවීය චරිතයක් වූ බව සත්‍යයක්. ගම්මුදා ව්‍යාපාරයේ ජනසවිය වැනි දුප්පතුන් නගා සිට වීම ඉලක්ක කරගත් වැඩිම ව්‍යාපෘති ගණනක් ශ්‍රී ලාංකීය පොළවේ පැලකල දේශපාලන නායකයෙක් විශේෂයෙන් රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය අදටත් මෙරට ප්‍රධාන අපනයන ආදායමක් බව කිව යුතුයි. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු මෙරට දේශපාලනයට පිවිසි සජිත් ප්‍රේමදාස මහතා අද මෙරට විපක්ෂ නායකයයි. ඔහු විශේෂයෙන් නිවාස අමාත්‍ය ධූරය දැරූ සමයේ සිය පියාගේ අඩිපාරේ යමින් මෙරට නිවාස විප්ලවයකට මුලපිරු බව කිව යුතුයි. ඔහු වර්තමානයේ විපක්ෂයට පණ දෙන විපක්ෂ නායකයයි. විශේෂයෙන් මත්පැන් බලපත් නැති දේශපාලනය සමග ව්‍යාපාර නැති ඉන්ධන හල් නැති සජිත් ප්‍රේමදාස මහතා ගම් නියම් ගම් පුරා ඇවිදිමින් ජනතා දුක් හඳුනා ගනිමින් සිටී. විපක්ෂ නායකයා ලෙස ඔහු රජයට සාධාරණ යෝජනා ඉදිරිපත් කරමින් සිටී. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාණෙනි, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ලයට නිවනක් ගෙනෙන අරුණක් සැමට තනලා තරුණ ගමනක් හරිත යුගයක් පනට අගයක් සුපුන් දැක්මක නැවුම් මෙලියක් මධ්‍යන පාට විකාශය අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.